හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා අදත් උදයන්ග සම්පත් ස්ටුඩන්ට්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ස්ථාවරවත්කම් ප්‍රත්‍යාගණණයට අදාළව අපි කරන දෙවන වීඩියෝව අපි පළවෙනි වීඩියෝවෙන් ස්ථාවරවත්කම් ප්‍රත්‍යාගණණයේදී ලාභයක් ලැබුණොත් කොහොමද ගණදින සටහන් කරන්න කියලා කතා කරා. දැන් අපි කතා කරන්නේ ස්ථාවරපත්තම් ප්‍රත්‍යාගණයට අදාළ දෙවනි වීඩියෝව. ඒ ලාභය ලැබීමේදී ගණදින සටහන් කරන ආකාරයේ දරුව ඔයාට පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න උදයන්ග සම්පත් students කියන YouTube channel එක. ඒ වගේම මෙතන තියෙන චූටි බෙල් icon එක click කරොත් ඔයාට පුළුවන් මගේ අලුත්ම videos වල notifications ලබා ගන්න. ඒ වගේම Facebook එකේ මම ඉන්නවා like කරන්න උදයන්ග සම්පත් students කියලා. ඒකනොත් පුළුවන් ඔයාට අලුත්ම තොරතුරු ලබා ගන්න. ඉතින් අද අපි බලමු ස්ථාවරවත්කම් ප්‍රත්‍යාගණනයේදී ප්‍රත්‍යාගණන අලාභයක් ලැබුවොත් කොහොමද ගණදෙනු හා සිදුවීම් සටහන් කරන්නේ කියලා. එතකොට මෙහිදී මම දරුවෝ ඔයගොල්ලොත් එක්ක කතා කරනවා ස්ථාවරවත්කම් ප්‍රත්‍යාගණනයේ පියවරයන් කිහිපය. ඉතින් අපි ඒකේ පළවෙනි පියවර කිහිපය දැනටමත් දන්නවා. සාමාන්‍යයෙන් වත්කමක් ප්‍රත්‍යාගණනය කරද්දී ප්‍රත්‍යාගණනය කරන දින දක්වා ශ්‍රේය කරන්න ඕනේ. ඒ වගේම ප්‍රත්‍යාගණනයක දින දක්වා සිදු කළ මුළු ශ්‍රේය ප්‍රමාණය අදාළ වත්කම් ගිනමට මාරු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ප්‍රත්‍යාගණනය කරන්න ඕනේ. ඒකට ප්‍රත්‍යාගණනය කරද්දී අලාභයක් ලැබුණොත් ගිනුම් ගත කරන ආකාරය තමයි මේ තියෙන්නේ. එතකොට මම මේක තියරිය ඕගොල්ලන්ට කියලා දෙන්න ගියොත් දැන් දරුවෝ ඕගොල්ලන්ට මේක තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා මම මේ ස්ථාවරවත්කම් ප්‍රත්‍යාගණන අලාභ ලැබීමේදී ගිනුම් ගත කරන ආකාරය මෙන්න මේ ආකාරයේ උදාහරණයකින් ඔයගලන්ට කියලා දෙන්න. දැන් බලන්න කුමාර සමාගම 2023 දිනට පහත ශේෂයන් ඔබට දී ඇත. එතන ඒ යටත කියනවා පරිගණක ලක්ෂ 4යි ගෘහ භාණ්ඩ 350,000ක් ඔයාට දීලා තියෙනවා. ඒ වගේම ෂයවෙන් කිරීම වල තියෙනවා 2019 4යි එකට පරිගණක කොච්චරක්ද ගෘහ භාණ්ඩ කොච්චරක්ද කියලා. ඒ වගේම ප්‍රත්‍යාගණන සංචිතයක් තියෙනවා. දැන් දරුවෝ ඔයාගේ ගිනුම් වර්ෂය පටන් ගන්න කවදද 2019 4යි එක. එදාට තමයි ෂය කරලා තියෙන්නේ. ගිනුම් වර්ෂය ඉවර වෙන්නේ කවදද 2020 3යි 31. වත්කම් වාර්ෂිකව ෂය කරනු ලබයි 2019 9යි 30 දින වත්කම් පහත පරිදි ප්‍රත්‍යාගණනය කරන ලදී. හරියටම ගිනුම් වර්ෂයේ මැදදී වත්කම් ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා. මෙම වත්කම් මීටිහෙතදී ප්‍රත්‍යාගරණයෙන් පරිගණක සඳහා 50,000ක ලාභයක්ද ගෘහ භාණ්ඩ සඳහා 30,000ක ලාභයක්ද උපයා ඇත. එතන මේ 50,000යි 30,000යි මේ මුළු ලාභයේ 80,000 තමයි මේ ප්‍රත්‍යාගරණ සංචිතයෙන් එහෙනම් නිරූපණය කරනවා ඇත්තේ. දැන් ඔයා මේ ප්‍රත්‍යාගරණ ගැළපෙල්ල කරන්න කලින් මේ දින පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඕනේ. එතකොට ඒ සඳහා ඔයගලන්ට මේක තේරුම් ගන්න අමාරු. මෙන්න මේ වගේ දරුවෝ කාල රේඛාවක් ගහගන්න බලන්න කොහොමද අපි කාල රේඛාව ගහගන්නේ. අපි කාල රේඛාව ගහනවා මෙන්න මේ ආකාරයට. මොකද තියෙන්නේ 2019 4යි 1 තියෙනවා. ඒ කියන්නේ ආරම්භක දිනේ 2019 9යි 30 තියෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යාගණනය කරන දිනේ. ඒ වගේම ගිනුම් වර්ෂය අවසන් වෙනවා 2020 3යි 31 දිනට. හොඳයි. එතකොට ඔය ආකාරයෙන් අපි ප්‍රත්‍යාගණනය කරන්න මේ විදිහට කාල රේඛාව ගහගත්තාම දරුවෝ ඇයි අපි මේක ගහගන්නේ? මේක කරාම ඔයාට දේසි තේරුම් ගන්න. හරියටම මාස 6ක් ගියාට පස්සේ තමයි ප්‍රත්‍යාගණනය වෙන්නේ. ආපහු තව ඉදිරියට තව මාස 6ක් තියෙනවා. දැන් අපි ප්‍රත්‍යාගණනය කරන සටහන් තියෙම බලන්න. පරිගණකවල ආරම්භක ශේෂය 104යි, ෂයවෙන් කිරීම 102යි තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? පරිගණක ගිනුමේ දාගන්නවා ශේෂය කියලා කීයක්ද වටිනාකම? 104ක වටිනාකමක් දාගන්නවා පරිගණක ගිනුමේ. ඒ වගේම ෂයවෙන් කිරීම ගිනුමේ අපි දාගන්නවා ශේෂය කියලා කීයක් අපි දාගන්නවද දරුවනේ? අපිට දීලා තියෙනවා පරිගණක ෂයවෙන් කිරීම වලට දාලව 102ක වටිනාකමක්. එහෙනම් 102ක් දානවා අපි ශේෂය කියලා. ඉතාමත්ම ලේසි. එහෙනම් පළවෙනි පියවර ප්‍රත්‍යාගණනය කරන දින දක්වා ෂය කරන්න. එතන ප්‍රත්‍යාගරණය කරන්නේ කවදද? හරියටම මාස 6ක් ගියාමනේ. එතකොට 104ට ශ්‍රේයානුපාතය දීලා තියෙන්නේ 10%. එහෙනම් 104ට 10%ක් කිව්වොත් 40,000යි. ඒ වගේ මාස 6කට. ඒ කියන්නේ අවුරුද්දෙන් හරි භාගයකට. එතන 104ට එතකොට එනවා 104ට 10% ගානේ 12න් 6ක් කියලා කියන්නේ 40,000 භාගෙ 20,000ක් එනවා. ඒ 20,000 පරිගණක ෂයගිනුම හර කරනවා. ඒ වගේම පරිගණක ෂය වෙන් කිරීමේ ගිනුම බැර කරනවා. අපි මෙතන ලියනවා මොකද්ද? ෂය කියලා ලියනවා. ඒ වගේම අපි මෙතන ලියනවා මොකද්ද දරුවෝ? ෂය වෙන් කිරීම කියලා ලියනවා. මොකද්ද අපි කරේ? මුලින්ම කරේ ප්‍රත්‍යාගණනය කරන දින දක්වා ෂය කිරීම. දෙවෙනි පියවර ෂයවෙන් කිරීමේ ගිනුමේ ශේෂය දැන් 220,000ක් තියෙනවනේ. මේක අදාළ වත්කම් ගිනුමට මාරු කරන එක.
එතකොට දැන් දෙලක්ෂ විසිදාහක් අපි මොකද කරන්න ෂයවෙන් කිරීමේ ගිණුම හර කරනවා දෙලක්ෂ විසිදාහක් ඒක අරන් ගිහිල්ලා අදාළ වත්කම් ගිණුමට බැර කරනවා කීයද දෙලක්ෂ විසිදාහක් ඉතාමත්ම ලේසි මොකද කරේ ෂයවෙන් කිරීමේ ගිණුමේ ශේෂය අපි අදාළ වත්කම් ගිණුමට මාරු කරා එතන අපි මෙතන ලියනවා මොකද්ද පරිගණක කියලා ලියනවා ඒ වගේම අපි මෙතන ලියනවා පරිගණක ෂය වෙන් කිරීම කියලා අපි ලියා ගන්න. හොඳයි. ඊළඟට අපි තුන්වෙනි පියවර මොකද්ද කරන්නේ සාමාන්‍යයෙන් කරද්දී ප්‍රත්‍යාගණනය කරන්න. දැන් අපි ප්‍රත්‍යාගණනය කරන්න කියන්නේ කීයටද පරිගණක ලක්ෂයකටනේ. එහෙනම් අපි කරන්නේ ලක්ෂයක් පරිගණක ගිනුමේ අවසාන ශේෂය විදිහට දාගන්න. එහෙනම් මම දාගන්නවා per ගේ ශේෂය කීයක්ද පරිගණකවල ලක්ෂයක per ගේ ශේෂයක් තියෙනවා. ඒ වගේම අපි දාගන්නවා පරිගණකවල ඊගේ ශේෂය තියෙනවා කීයක්ද දරුවනේ ලක්ෂයක ඊගේ ශේෂයක් තියෙනවා. දැන් මම නැවත කියනවා නම් කොහොමද ප්‍රත්‍යාගරණය කරේ කියලා මුලින්ම ප්‍රත්‍යාගරණය කරන දින දක්වා ෂය කරා මාස 6ට ඒක ෂයහර ෂයවෙන් කිරීම බැර ඊට පස්සේ ෂයවෙන් කිරීමේ ගිණුමේ ශේෂය අදාළ වත්කම් ගිණුමට මාරු කරා ඊට පස්සේ ප්‍රත්‍යාගරණය කරන්න තුලනය කරන්න අවසානයේ ප්‍රත්‍යාගරණය කරන වටිනාකම දාගත්තා දැන් වැඩි පැත්ත හර පැත්ත තියෙන ලක්ෂ 4යි එහෙනම් ඒ ලක්ෂ 4 දා ගන්නවා අපි අනිත් පැත්තට ඊට පස්සේ ලක්ෂ 4න් කීයක් අඩු වෙන්න ඕනද දරුවෝ ලක්ෂ 4න් 320000ක් අඩු කරාම 80000ක් වෙනවා බැර පැත්ත ශේෂයක් මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ ප්‍රත්‍යාගණන අලාභයක් එයි මං අලාභයක් කියන්නේ අපේ වත්කම් ගිනුමේ බැර පැත්ත ශේෂයක් තමයි අවිල්ල තියෙන්නේ එතකොට අපි මොකද්ද කරන්නේ සාමාන්‍ය අලාභයක් ආවොත් දරුව අපි කරන්නේ මෙන්න මේ අලාභය ගිහිල්ලා අර විදිහට කොතනටද දාගන්නේ වියදම් වලට දාගන්න අපිට ප්‍රත්‍යාගණන අලාභයක් ආවොත් මොකද කරන්නේ කෙලින්ම ගිහිල්ලා වෙනත් වියදම් වලට දාගන්න නමුත් එකපාරම දාගන්න එපා අලාභයක් ආවොත් බලන්න ඔයා පසුගිය වසරවල ලාභ තියෙනවද කියලා එතකොට මේ ගානේ කියනවා දරුව අපි ගිහිල්ලා බැලුවාම මීට ඉහතදී වත්කම් ප්‍රත්‍යාගණනෙන් පරිගණක සඳහා 50000ක ලාභයක් තියලා තියෙනවා කියලා ගානේ කියනවා. එතකොට මොකද්ද කරන්න ඕනේ? මේ 80000 එකපාරම අලාභය වෙනත් වියදම් වලට දාන්නේ. මේකෙන් 50000ක් කලින් ලාභ තියෙනවනේ. කලින් ලාභ කොහෙද තියෙන්නේ? ප්‍රත්‍යාගණන සංචිතේ. දැන් මේ ප්‍රත්‍යාගණන සංචිතේ 80000ක් තියෙනවා. 80000ෙන් 50000ක් තියෙනවත් මොකද්ද? කලින් අවුරුද්දේ ප්‍රතිගණක ප්‍රත්‍යාගණන ලාභ මෙතන කියනවානේ පරිගණක සඳහා 50000ක ලාභයක් තියෙනවා එහෙනම් මේ තියෙන සංචිතයේ ශේෂයෙන් 50000ක් ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණනේ පරිගණක වල ලාභය වෙන්නේ නැති එහෙනම් ඒ ලාභය අපි මේ 80000ෙන් 50000ක් ප්‍රත්‍යාගණන සංචිතයට හර කරනවා එතකොට අපි මොකද කරන්නේ අර ආපු ලාභයෙන් මේ අවුරුද්දේ අලාභයේ 50000ක් ආවරණය කරගන්න ඊට පස්සේ මොකද කරන්නේ දැන් 80000න් 50000ක් ආවරණය කරාම තවත් කීයක් ඉතිරිද තවත් ඉතිරි අලාභය 30000 අන්න ඒ ඉතිරි අලාභය තමයි අපි වෙනත් වියදම් වලට දාන්නේ පරිගණක ප්‍රත්‍යාගණන අලාභ කියලා කීයක් අපි දාගන්නවද දරුවෝ 30000ක වටිනාකමක් දාගන්න. ඉතාමත්ම ලේසි. මොකද්ද අපි කරේ? අපි කරේ පරිගණක ප්‍රත්‍යාගණන අලාභයක් ආවා. මේ ආපු අලාභය එකපාරම ගිහිල්ලා වෙනත් වියදම්වල දැම්මේ නැහැ. අපි බැලුවා ගිය අවුරුද්දේ ලාභ තියෙනවද කියලා. එතන ගිය අවුරුද්දේ 50000ක ලාභයක් තිබ්බ නිසා අපි මේ 50000 ප්‍රත්‍යාගණන සංචිතයට හර කරලා ඉතිරි අලාභය 30000 තමයි පරිගණක ප්‍රත්‍යාගණන අලාභ කියලා වෙනත් වියදම්වලට දැම්මේ. දැන් අපි අලා ප්‍රත්‍යාගරණය කරලා ඉවරද නැහැ. ඇයි ඒ ප්‍රත්‍යාගරණය ඉවරුණාට ගිනුම් වර්ෂයටම ෂය කරේ නැහනේ. අපි තාම ෂය කරේ පළවෙනි මාස 6ට විතරයි. දැන් අපි ඉතිරි මාස 6ට ප්‍රත්‍යාගරණයෙන් පසු ෂය ටික දාන්න ඕනේ. දැන් පරිගණක ප්‍රත්‍යාගරණයෙන් පසු ෂය ටික කොහොමද ගන්නෙ? ප්‍රත්‍යාගණිත අගයට. දැන් පරිගණක වල ප්‍රත්‍යාගණිත අගයේ ලක්ෂයයිනේ. දැන් අපි ෂය කරන්න ඕනේ ලක්ෂයට 100ට 10 ගන්න. දැන් අපි මෙදා ඉන්නේ මෙදාට වෙනකම් ප්‍රත්‍යාගරණය කරලා තිෂය කරලා තියෙන්නේ. මේ තින්නේ අපි මුලදීම අපි ෂය කරේ ප්‍රත්‍යාගරණය කරන දින වෙනකම් මෙදාට වෙනකම් ෂය කරලා තියෙන්නේ. එතකොට අපි දැන් මෙදා ඉඳන් ඉස්සරහට ෂය කරන්නේ ලක්ෂයට. එතන ලක්ෂයට 100ට 10ක් කිව්වොත් 10000යි. ඒකෙන් මාස 6යිනේ ගන්න ඕනේ. 12න් 6ක් කිව්වොත් 5000ක්. මොකද කරන්නේ? ෂය ගිනුම හර කරනවා 5000ක්. ඒ වගේම දරුවෝ මොකද කරන්නේ? ෂය වෙන් කිරීමේ ගිනුම බැර කරනවා. 5000ක් අපි මෙතන ලියනවා මොකක් කියලාද? ෂය කියලා ලියනවා. ඒ වගේම ෂය වෙන් කිරීමේ ගිණුම ලියනවා. ෂය වෙන් කිරීම කියලා ලියනවා. ඊටාම ලේසි.
හොඳයි. දැන් අපි මේ ගණන් ටික දාන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන වලට. කොහොමද අපි දාන්නේ? පරිගණක ගිණුම ශේෂයේ ලක්ෂයක් තියෙනවානේ. එහෙනම් ගිහිල්ලා අපේ මෙතන ජංගම නොවනවත්කම් වල දාගන්නවා පරිගණක කියලා. ශේෂය කීයක් දානවද දරුවෝ? ලක්ෂක ශේෂයක් දාගන්න. පරිගණක ගිණුම ශේෂය ලක්ෂය. ඊට පස්සේ ෂේවෙන් කිරින් ගිණුම ශේෂය කීයද? 25000යි. එහෙනම් ඒ 25000 අපි ඔතනට අරගෙන ඒ 25000 දා ගන්නවා අනිත් පැත්තට. ඊට පස්සේ 25000 න් අඩු වෙන දෙයක් නැහැ. අපි මෙතන උඩට දානවා 25000. ඒක කොහෙටද මාරු කරන්නේ? ලාභාලාභ ගිණුමට තමයි මාරු කරන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? මේ තියෙන වසරට අදාළ පරිගණක ෂේ ප්‍රමාණයනේ. එහෙනම් වසරට අදාළ පරිගණක ෂේ ප්‍රමාණය අපි පරිපාලන වියදම් වල ලියනවා පරිගණක ෂය කියලා. අපි කීයක් දානවද දරුවෝ? අර 25000 වටිනාකම දාගන්නවා මෙතනට. ෂය ගිණුම ශේෂය දාගන්නේ කොතනටද? වෙන පරිපාලන වියදම් වලට. පරිගණක ගිණුම ශේෂය දාගත්ත ජංගම නොනවත්කම් වලට ගෙනහිල්ලා ෂය ගිණුම ශේෂය දාගත්ත පරිපාලන වියදම් වලට වසරේ ෂය පරිගණක කියලා. දැන් ෂය වෙන් කිරීම ගිණුම පරිගණක වල ශේෂය කීයක් තියෙනවද? 120000ට මේ 120000 කැපිලා ගියහම තව 5000යි ඉතිරි වෙන්නේ. එහෙනම් අන්න ඒ 5000 අරන් ගිහිල්ලා මෙන්න මෙතන ෂය තීරුවට දානවා 5000ක්. එතකොට ධාරණා ගේනවා ලක්ෂයෙන් 5000ක් අඩු කරාම කීයක්ද? 95000ක වටිනාකමක්. ඉතාමත්ම ලේසි. ධාරණා ගේනවා කීයක්ද? ලක්ෂයෙන් 5000ක් අඩු කරාම 95000ක වටිනාකමක් එනවා. එතකොට ඔන්න ඔය ආකාරයෙන් තමයි ප්‍රත්‍යාගරණය කරේ. ඉතාලේසි මොකද කරේ? අර සුපුරුදු පියවර ටික ප්‍රත්‍යාගරණය කරන දින දක්වා ෂය කරා. ඊට පස්සේ ෂය වෙන් කිරීම ගිණුමේ ශේෂය අදාළ වත්කම් ගිණුමට මාරු කරා. පර්ගේ ඊගේ දාගෙන බැරපැත්තෙන් ආපු නිසා කිව්වා පරිගණක ප්‍රත්‍යාගරණ අලාභයක් කියලා. මේ අලාභය එකපාරම වියදමක් කරේ නැහැ. ගිහිල්ලා බැලුවා ගිය අවුරුද්දේ ලාභ තියෙනවද? තිබ්බා 50000ක ලාභය. ඒ 50000 ලාභය ගෙනහිලා ප්‍රත්‍යාගරණ සංචිතයෙන් ආවරණය කරලා ඉතිරි 30000ක ලාභය තමයි වෙනත් වියදම් වලට ලාභයක් විදිහට අපි හඳුනාගත්තා. ඔය විදිහටම තමයි ගෘහ භාණ්ඩත් ප්‍රත්‍යාගණනය කරන්නේ. බලන්න ගෘහ භාණ්ඩවල ශේෂය තියෙනවා කීයක්ද? 350000ක් ශේෂය තියෙනවා. ෂය වෙන් කිරීම වල 150000ක් තියෙනවා. දැන් ගෘහ භාණ්ඩ ගිණුමේ ශේෂය දාගන්නවා කීයක්ද මම? 350000ක ශේෂයක් දාගන්නවා. ඒ වගේම ෂය වෙන් කිරීම ගිණුමේ ගෘහ භාණ්ඩ ෂය වෙන් කිරීම ගිණුමේ ශේෂය දාගන්නවා කීයක්ද දරුවෝ? අපිට දීලා තියෙනවා ශේෂය ගෘහ භාණ්ඩ ෂේවෙන් කිරීම ගිණුම් වලට 150000. පිරිවැය තීරුවේ තියෙනවා 350000ක්, ෂේවෙන් කිරීම තියෙනවා 150000. ඕකත් මොකද කරන්න ඕනේ? ප්‍රත්‍යාගරණය කරන දින දක්වා ෂය කරන්න ඕනේ. ඒතර ප්‍රත්‍යාගරණය කරන්නේ කවදද? අවුරුද්දේ හරිමැදනේ ප්‍රත්‍යාගරණය කරන්නේ. එහෙනම් මාස 6කට ෂය කරන්න ඕනේ. ඒතර 350000ට ෂය අනුපාතය කියන්නේ කීයද? 10%යි. එහෙනම් 350000ට 10%ක් කිව්වොත් 35000යි. 35000න් 12න් 6ක් කියන්නේ 17500ක්. අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ෂය ගිනුම හර කරන්න ඕනේ 17500ක්. ෂය වෙන් කිරීම ගිනුම බැර කරන්න ඕනේ 17500ක වටිනාකම. එහෙනම් අපි මෙතන ලියනවා මොකද්ද? ෂය කියලා ලියනවා. ඒ වගේම අපි මෙතන ලියනවා මොකද්ද? ෂය වෙන් කිරීම කියලා ලියනවා. මොකද්ද අපි කරේ? පළවෙනියටම අර පසුපුරුදු පියවර ප්‍රත්‍යාකරණය කරන දින දක්වා ෂය කරා. දැන් මොකද්ද ඔයා මේ හිතන්නේ දෙවෙනි පියවර? ෂය වෙන් කිරීමේ ගිණුමේ ශේෂය අදාළ වත්කම් ගිණුමට මාරු කරා. එහෙනම් ෂය වෙන් කිරීම ගිණුමේ ශේෂය තියෙනවා 150000යි 17500යි. කියන්නේ 167500ක්. ඒ 167500 මොකද කරන්නේ? ෂය වෙන් කිරීමේ ගිණුම හර කරලා කොහෙටද දාන්නේ? මේ දෙක එකතු 167500ක් ෂය වෙන් කිරීමේ ගිණුම හර කරලා ගෘහ භාණ්ඩ ගිණුමට බැර කරනවා 167500ක්. අපි මෙතන දානවා මොකද්ද? ෂය වෙන් කියලා දානවා. ඒ වගේම අපි මෙතන දානවා ගෘහ භාණ්ඩ කියලා දානවා. ඉතාමත්ම ලේසි. ඊළඟට දරුවෝ තුන්වෙනි පියවර මොකද කරන්නේ? ප්‍රත්‍යාගරණය කරනවා. දැන් ප්‍රත්‍යාගරණය කරන්න කියන්නේ කීයටද ගෘහ භාණ්ඩ? ප්‍රත්‍යාගරණය කරන්න කියන්නේ 120000ට. එහෙනම් අපි මොකද කරන්නේ? මෙතනින් පර්ගේ ශේෂය දාගන්නවා කීයක්ද? 120000ක පර්ගේ ශේෂයක් දාගන්නවා. ඒ වගේම ඒ වටිනාකම අපි අනිත් පැත්තට ගිහිල්ලා ඊගේ කියලා දාගන්නවා කීයක්ද? 120000ක වටිනාකමක් දාගන්න. පර්ගේ ඊගේ ශේෂය දාගන්නවා 120000යි. දැන් තුලනය කරොත් 350000 අපි ගන්නවා දරුව පල්ලෙහාට. එහෙනම් ඒ 350000 අපි දාගන්නවා එහා පැත්තට. ඊට පස්සේ 350000න් අඩු වෙනවා
එක්ලක්ෂ විසිදාහකුයි කියද්ද එක්ලක්ෂ හැටපන්දාහක් සහ එක්ලක්ෂ හැටහත්දාස් පන්සයකුයි අඩුවෙන. දැන් එතකොට ඔන්න ගෘහ භාණ්ඩවලත් 62500ක අලාභයක් තියෙනවා. මෙහෙම අලාභයක් ආවොත් මොකද කරන්නේ? වෙනත් වියදම් වලට එකපාර දානවද? නෑ නෑ නෑ. මොකද කරන්නේ? අපි කර බලනවා අලාභයක් ආවොත් පසුගිය වසරේ ලාභ තියෙනවද කියලා බලනවා. ගානට කියලා බැලුවාම ගෘහ භාණ්ඩ සඳහා 30000ක ලාභයක් පසුගිය වසරේ උපයලා තියෙනවා. එහෙනම් අපි කරන්නේ 62500ෙන් 30000ක් ප්‍රත්‍යාකරණ සංචිතයට හරගන්න. 62500න් කීයක්ද අර අලාභය ආවරණය කරන්න ගිය අවුරුද්දේ ලාභය ගන්න පුළුවන් 30000. එහෙනම් 62500ෙන් 30000ක් ප්‍රත්‍යාගෙන සංචිතයට හර කරලා දැන් 62500ෙන් 30000ක් ආවරණය වුණාම තවත් කීයක් ඉතිරිද? තවත් 32500ක් ඉතිරිනේ. අන්න ඒ 32500 අපි දාගන්නවා ගෘහ භාණ්ඩ ප්‍රත්‍යාගෙන අලාභ කියලා. කියක් අපි දා ගන්නවද දරුවෝ? 32000ක් දා ගන්න. 32500ක් දා ගන්න. මොකද්ද මම කරේ ඔයගොල්ලන්ට නැවත කියනවා නම්, ඊටාත්ම ලේසියි අපි කරේ මොකද්ද? ප්‍රත්‍යාගණන අලාභයක් ආවා. අපි බැලුවා එකපාර දැම්මේ නෑ මුළු අලාභෙම මෙතෙන්ට. අපි බැලුවා පසුගිය වසරේ ලාභ තියෙනවද කියලා. එයානෝ පසුගිය වසරේ තිබ්බ 50 30000ක ලාභය. එන ඒ 30000ක ලාභය අපි 62500 වත්කම් ගිනුම බැරගල්ලා ඒකෙන් 30000ක් හර කරා ප්‍රත්‍යාගරණ සංචිතයට අලාභ ආවරණය කරගන්න ඉතිරි 32500 තමයි වෙනත් වියදම් වලට අපි දාගත්තේ. හොඳයි, දැන් මේ ගාණ ඉවරද? නැහැ. ඇයි? අපි තාම ෂේ කරේ මාස 6කට විතරයි. ඉතිරි මාස 6ට ෂේ කරන්න එපා. එහෙනම් ඉතිරි මාස 6ට ෂේ කරන්න ඕනේ මොනාගේටද? ඉතිරි මාස 6ට ෂේ කරන්න ඕනේ වත්කමේ ප්‍රත්‍යාගණිත අගයට. දැන් ප්‍රත්‍යාගණිත අගේ 120000යිනේ. 120000කට 100ට 10 ගානේ මාස 6කට. එහෙනම් 120000ට 100ට 10 කිව්වොත් 12000යි. 12000 ගානේ මාස 6ක් කියන්නේ 6000ක් ෂය ගිනුම හර වෙනවා. ඒ වගේම ෂය වෙන් කිරීමේ ගිනුම බැර වෙනවා 6000ක වටිනාකම. ෂය ගිනුම හර ෂය වෙන් කිරීමේ ගිනුම බැර 6000ක්. අපි මෙතන ලියනවා මොකද්ද? ෂය කියලා ලියනවා. ඒ වගේම අපි මෙතන ලියනවා ෂය කියලා. මෙතන ලියනවා ෂය වෙන් කිරීම කියලා. හොඳයි. එතකොට අපි දැන් මේ ගණන් ටික කොහොමද බලමු මූල ප්‍රකාශන වලට දාන්න. දැන් ගෘහ භාණ්ඩ ගිනු විශේෂයේ 120000ක් තියෙනවානේ. ඒ 120000 ගිහිල්ලා අපි දානවා ජංගම නෝන වත්කම් වල ගෘහ භාණ්ඩ කීයද? 120000ක වටිනාකමක් දාගන්න. ගෘහ භාණ්ඩ වලට අපි දාගන්නවා කීයද? ගෘහ භාණ්ඩ වලට දාගත්තා 120000ක වටිනාකම. ඊට පස්සේ අපි ගියොත් දැන් ගෘහ භාණ්ඩ ගිනම හරි ගෘහ භාණ්ඩ ෂය ගිනම එනවා 17500යි 6000යි කියන දෙකේ එකතුව කීයද දරුවෝ? අපි එකතු කරනවා 6000යි 17500යි. එතකොට 23500 අපි දාගන්නවා අනිත් පැත්තට. ඊට පස්සේ ඒ 23500 අපි දාගන්නවා කොහෙටද? උඩට දාගන්න. එහෙනම් අපි දාගන්නවා තව 23500 උඩට. එතකොට අපිට මෙන්න මෙතන එනවා ගෘහ භාණ්ඩ ෂය ගිනුමේ වසරට අදාළ ෂය ටික ලාභාලාභ ගිනුමට දාන්න. ලාභාලාභ ගිනුමට දාන්න ඕනේ කීයද? වසරට අදාළ ෂය ටික 23500ක් පරිපාලන වියදම් වල දාගන්නවා ගෘහ භාණ්ඩ ෂය. කීයද ගෘහ භාණ්ඩ ෂය දාගන්නවා? 23500ක වටිනාකම. ඉතාම ලේසි. වසරට අදාළ ෂය ටික දාගත්ත වියදම් වලට. දැන් ෂය වෙන් කිරීමට ගියොත් මෙතන තියෙන 167500 මේක කැපෙනවනේ. මේ දෙක එකතුවට මේක කැපුණාම ඉතිරි වෙන්නේ 6000 විතරයිනේ. එහෙනම් ගිහිල්ලා මෙතන අපි ෂය තීරුවට දාගන්නවා කීයක්ද? 6000ක වටිනාකමක් දාගන්නවා. එතන 120000ෙන් 6000ක් අඩු කරාම 114000ක් ගෘහ භාණ්ඩවල ඉතිරි වෙනවා. එතන ඔය ආකාරයෙන් තමයි අපි මොකද්ද? අපි මොනව සම්බන්ධවද දරුවෝ? ප්‍රත්‍යාගණන අලාභ සම්බන්ධව ගණදෙනු සටහන් කරන්න. ඉතාමත් ලේසි. මම නැවතත් මුලින්නම් සමරේක සමරයිස් කරනවා නම් මුලින්ම කරේ මොකද්ද? අපි කරේ වසර සඳහා ෂය කරා. ඒ කියන්නේ ප්‍රත්‍යාගණනය කරන දින දක්වා ෂය කරා. ඊට පස්සේ ෂය වෙන් කිරීමේ ගිනුමේ ශේෂය අදාළ වත්කම් ගිනුමට මාරු කරලා ප්‍රත්‍යාගණනගේ පර්ගීගේ දාගෙන තුලනය කරාම අලාභයක් ආවා. ඒ අලාභයේ එකපාරම දැම්මේ නැහැ වෙනත් වියදම් වලට. බැලුවා පසුගිය අවුරුද්දේ ලාභ තියෙනවද කියලා.
එහෙම ලාභ තියෙනවා නම් ඒ ලාභය ප්‍රත්‍යාකරණ සංචිතයෙන් ආවරණය කරලා ඉතිරි අලාභය තමයි මොකද කරේ වෙනත් වියදම් වලට දැම්මේ. ඊට පස්සේ අමතක කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම අපි අර ඉතිරි වෙලා තියෙන මාස ටිකට ප්‍රත්‍යාගණිතගයට ෂය කරා. ඒ අනුව වත්කම් ගිණුමේ ශේෂය දැම්ම චංගම රෝණ වත්කම් වලට ෂය ගිණුමේ ශේෂය වසරට අදාළ වියදමක් විදිහට පරිපාලන වියදම් වලට දැම්මා. ෂය වෙන් කිරීමේ ගිණුමේ ශේෂය මෙතන තියෙන චංගම රෝණ වත්කම් වල සමුචිත ෂය තීරුවට දාගත්තා. ඕක තමයි මම මෙන්න මේ තියෙන අභ්‍යාසයේ මේ දේවල් වලින් මම කියලා තියෙනවා ප්‍රත්‍යාගණනය කරන දින දක්වා ෂය කරන්න, ඒ ෂය ප්‍රමාණය අදාළ වත්කම් ගිණුමට මාරු කරන්න, ඒකෙදි අලාභයක් ආවොත් මොකද කරන්න කියලා තියෙන්නේ ඒක වියදමක් විදියට හඳුන ගන්න. නමුත් එකපාරම වියදමක් විදියට හඳුන ගන්න එපා. මෙම වත්කම් මේ තිහෙත අවස්ථාවකදී ප්‍රත්‍යාගණනයෙන් ලාභයක් ලබා ඇතනම් වර්තමාන අලාභයෙන් මෙම ලාභය ආවරණය කර ඉතිරි අලාභයක් වෙතොත් වියදමක් ලෙස හඳුනා ගන්න. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපි ප්‍රත්‍යාගණන අලාභ සම්බන්ධව ගිණුම් සටහන් තියන්නේ. ඒ වගේම ඔයගලන්ට මතක් කරන්න ඕනේ, ඔයා මේ ලංකාවේ කොහේ හිටියත් ඔයා 2021 2022 අවුරුදු වල ගිණුම් කරණය හදාරන උසස් පෙළට පෙනී සිටින සිසුවෙක් නම් කතා කරන්න මට පුළුවන් ඔන්ලයින් ක්‍රමයට ඔයාට දන්න ඇති විෂය කරුණු ක්ලාස් එකක් විදිහට, ගෲප් ක්ලාස්, ඉන්ඩිවිජුවල් ක්ලාස් විදිහට කියලා දෙන්න. එහෙම නැතුව ඔයා හිතන්නකෝ ඔයා මේ කොළඹ දිස්ත්‍රික්කවට ඉන්න ළමයෙක් කියලා, එහෙනම් මට පුළුවන් ඔයාගේ ගෙදරටම ඇවිල්ලා ඔයා දන්න ඇති විෂය කරුණු ගෲප් ක්ලාස් එකක් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් විදිහට කියලා දෙන්න. ඉතින් මට කතා කරන්න, මම ඉන්නවා ඔයගොල්ලන්ට උදව් කරන්න. ඉතින් ඔය දෙයත් එක්ක අපි අදට ප්‍රත්‍යාගණනය සම්බන්ධව අලාභ සම්බන්ධව ගැළපිල්ල අවසන් කරනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලාභ සම්බන්ධ ගැළපිල්ල, ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් අපි නැවතත් තවත් මෙවැනිම වීඩියෝ වක් තුළින් හමුවෙමු. එතෙත් ඔබට බෙහෙවින්ම ස්තුතියි.